දැන් බලන්න කර ලුණු කළ යාන්තම් තැඹුණාම ලස්සන පාටක් එනවා. ඊට වැඩිය ඉන්න හොඳ නෑ අපි. විසිට කෙනෙක් එන වෙලාවකට උනත් හදාන්න පුළුවන් රස බතක් තමයි මේක. මේ වගේ කවුරු හරි එනවා නම් මිංචි කොළයකුත් තියලා අපිට සර්ව් කරන්න පුළුවන්. ඉක්මනටම හදාගන්න පුළුවන් රස ෆ්‍රයිඩ් රයිස් එකක් හදන්න තමයි යන්නේ. මම ඒකට පාවිච්චි කරන්නේ අපි ගෙදරම හදාගත්ත සෙෂුවන් සෝස් එක. එහෙනම් බලමු මේක දාලා අපි කොහොමද මේක රසට හදාගන්නේ කියලා. කලින් හොයාගත්ත බත් එකක්, බිත්තර දෙකක්, ඊට පස්සේ බීලුණු ගෙඩියක්, ඉඟුරු සුදු ලුණු, මේ වගේ මේක ග්‍රේට් කරලා තියෙන ඉඟුරු ටික, සුදු ලුණු ටික හීනියට කපාගෙන තියෙනවා. හදිසියෙන් හදන නිසා අපි සොසේජස් තමයි ගත්තේ. සොසේජ් ටිකක් ඩිෆ්‍රොස්ට් වෙන්න එච්චර වෙලාවක් යන්නේ. ඉතින් ඒක නිසා ඊට පස්සේ කැරට්, බෝංචි, මේ වගේ ස්වීට් කෝන් තියෙනවා නම් ගන්න. නමුත් ඔයගලන්ට ගෙදර තියෙන ඕන දෙයක් ගන්න පුළුවන්. ලුණු කොළ, මාළු මිරිස් නම් පොඩි කෑල්ලක් තිබුණේ ගෙදර, මම ඒකත් කපලා ගත්තා. මේව තමයි ලුණු වලට ඕනේ. ඊට පස්සේ අපි මේ ගෙදර හදාගත්ත සෙෂුවන් සෝස් ටික, ඒකට සෝයා සෝස් ටික, තෙල් පොඩ්ඩක්. මං තෙල් වෙනම අරගෙන තියෙන පාවිච්චි කරන්න. ඊට පස්සේ සීනි ටිකක් ඕනේ. ඊට අමතරව බිත්තර දෙකක්. බිත්තර දානවද නැද්ද කියලා ඔයගලන් තීරණය කරන්න. බිත්තර නැතුව හදනවා නම් ඒත් කමක් නැහැ, සොසේජස් තියෙන හින්දා. ඊට පස්සේ බිත්තර වලට දාන්න චුට්ටක් ලුණු ගම්මිරිස් ඕනේ. අපි මුලින්ම ලුණු ටිකකුයි ගම්මිරිසුයි දාලා මේ බිත්තර දෙක ගහලා හදාගෙන ඉඳිමු. බත් එක තෙම්පරාදු කරන්න කලින් මම මේ වගේ තෙල් ටිකක් වෙනම දාගත්තේ. වැඩිපුර තෙල් පාවිච්චි වෙන හින්දා අපි පොඩ්ඩක් තෙල් දාලා මේකෙන් බෝතලෙන් වකන්නකොට ගොඩක් යනවනේ. ටිකක් දාලා අපි බිත්තර එක හදාගමු. තෙල් ටික රත් වුණාට පස්සේ බිත්තර ටික දාලා අපි පොඩ්ඩක් ස්ක්‍රැම්බල් කරගමු. ටිකක් ලොකු කෑලි තියෙන විදියට මේ බිත්තර එක හදාගන්න. ගොඩක් තෙල් දාන්න ඕනේ නැහැ, නාන් ස්ටික් පෑන් එකන්න. මෙන්න මේ වගේ ටිකක් ලොකු කෑලි තියනවා නම් තමයි හොඳ. එතකොට හොඳට පේනවා ෆ්‍රයිඩ් රයිස් එකේ. සෙට් කරමු. ඒක වෙනම මොකට හරි දාගමු. පියර ගත්ත තෙල් එකෙන් තව තෙල් චුට්ටක් දානු. ඒක රත් වෙනකොට අපි සොසේජස් ටික දාගන්නවා. සුදු ලුණු ඉඟුරු ටිකත් අපි දාගන්නවා. හැත්තකේ දුඹුරු පාට වෙන්න ඕනේ ඉඟුරු සුදු ලුණු. හොඳ සුවඳක් වෙන්න තැම්බෙන්න විතරයි ඕනේ. ඒක නිසා සොසේජ් ටිකත් එක්ක මේක හැදුනට කමන්නේ. සොසේජ් ප්‍රී කුක්ඩ් ඒවා නිසා ගොඩාක් උයන්න දෙයක් නැහැ අපිට. තරුණ දරුවෝ පාඩම් කර කර ඉන්නවා, එහෙම නැත්නම් වර්ක් ෆ්‍රොම් හෝම් වැඩ කර කර ඉන්න, බඩගිනි වුණාම තමයි උයන්න මතක් වෙන්නේ. අන්න ඒ වගේ වෙලාවකට මේ වගේ එකක් හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. දැන් පිට රටේ ඉන්න අයට නම් කැරට් වගේ දේවල් කපලා බෑග්ස් තියෙනවා. මේ බොයිල් කරපු කපු පෙළවලු බෑග්ස් උත් ෆ්‍රීස් කරලා තියෙනවා. ඒ වගේ එකක් ටක් ගාලා ගත්තා මොනවා හරි තියෙන දෙයක් දාලා රසට මේක හදා ගන්න පුළුවන්. දැන් සුදු ලුණු වල හොඳ සුවඳක් එන වෙලාවට ලුණු ටික දානවා. අපිට ඉක්මනට තැම්බෙන්න ඕන කැරට් ටිකක් මම දානවා. මාළු මිරිස් කැරි ටිකක් ඒකත් එක්කම දැම්මා. බෝංචි ටිකක් දානවා. මේ ඉරිඟු තඹලා තියෙන්නේ. මම සාමාන්‍යයෙන් ওই සුප් වලට එහෙම දාන්න ඉරිඟු කරල් ගෙනාවම මේ විදියට ඉරිඟු ඇට ගලවල තම්බල ෆ්‍රීස් කරනවා. ඒ වගේ ෆ්‍රීස් එකකින් ගත්ත ඉරිඟු තමයි මෙතන තියෙන්නේ. ඒක අපි අන්තිමට දාමු. මාළු මිරිස් එහෙම තියෙනවා නම් ඔයගලන්ට දාගන්න පුළුවන්. මාළු මිරිස් වලින් රසකුයි සුවඳයි දෙකම එනවා. අර මාළු මිරිස් පොඩ්ඩක් දාපු එකටත් හරි සුවඳයි. පිට රටේ ඉන්න අයට බෙල් පෙපර් ඒ වගේ දාන්න පුළුවන්. නමුත් බෙල් පෙපර් වලින් අර මාළු මිරිස් වල එන රස සුවඳ එන්නේ නැහැ. නමුත් බෙල් පෙපර් රසයි. පාට පාට දැම්මොත් ලස්සනයි. ඉතින් කවුරු හරි එන වෙලාවක වගේ හදනවනම් පාට පාට බෙල් පෙපර් දාන්න පුළුවන්. එතකොට හොඳයි.
මේ වගේ ලෝලු ටික තැම්බෙනකොට තමයි අපි දාන්නේ අපේ සෝස් එක. මේ බෝංචි එකත් ලස්සන කොළපාටට හැදිලා කැරට් ටිකත් මෙන්න මේ වෙලාව හොඳයි අපි අපේ සෝස් එක දාගන්න. බත් මේක විතරක් කන නිසා ටිකක් සැරට තිබුණත් කමක් නැහැ කියලා හිතලා මම හැඳි තුනක් විතර දැම්මා. නමුත් මේ මේ ප්‍රමාණය ඕකලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සොයා සෝස් හැඳි තුනක් විතරත් අපිට දාගන්න පුළුවන්. ගින්දර ගොඩක් අඩු කරගමු. ඉරිඟු ටිකක් දාගමු. ඊට පස්සේ සීනි ටිකකුත් දානවා. ලුණු චූටකුත් දානවා. ගොඩක් එළවලු තියෙන නිසා බත්තුත් ගොඩක් දාගන්නේ නැහැ මම. ටිකක් දාලා කවලම් කරලා බලමු. මේ විදිහට බත් එක රත් වෙනකන් දැන් පරණ බත් නම් අරන් තියෙන්නේ බත් එක හොඳට රත් වෙනකන් හොඳට අපි කලවම් කරන්න ඕනේ. බත්තල මේ කැට කැට වගේ තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් අපි හැන්දෙන් කඩලා ඔක්ලං ෆ්‍රිජ් එකේ තියෙන පරණ බත් ගත්තත් අනිවාර්යයෙන් මේ වගේ කැට තියෙනවා. ඒක නිසා ඒක හොඳට පොඩි කරගන්න ඕනේ. අපි දැන් බිත්තර ටික දාන්න තියෙනවා. ඊට පස්සේ ලුණු කොළ දාන්න තියෙනවා. ඒව තාම දාලා නැහැ. දැන් හොඳට බත් එක රත් වෙන්න ඕන. සැර තියෙනවා. මම ඒකට තව සොයා සෝස් හැන්දක් විතර සීනි චුට්ට දැන් ඔකලන්ට සද්දේ ඇහෙනව නේද? මේක නිකන් චිරිචිරි ගාලා වගේ. ඒ කියන්නේ දැන් ඔන්න බත් එක රත් වෙන. බත් එක හොඳට රත් වෙන ඕනේ. එතකොට තමයි ෆ්‍රයිඩ් රයිස් එකක් හැමතිස්සෙම රස වෙන්නේ. මෙහෙම අල්ලනකොට ගොඩාක් රසනේ. දැන් දුම් යනවා පේනවා නේද? ඔන්න දැන් බත් එක හොඳට රත් වෙලා තියෙන්නේ. උණු උණුවෙන් කන්න පුළුවන්. ඒ වෙලාවට බිත්තර ටිකක් දානවා. අනිත් එක මම ගාර්නිෂින් වලට තියාගන්නවා. එහෙමයි. දැන් බලන්න කර ලුණු කරලා යාන්තම් තැඹුණාම ලස්සන පාටක් එනවා. ඊට වැඩිය ඉන්න හොඳ නෑ අපි. අපි දැන් ටක් ගාලා සර්ව් කරගමු. විසිට කෙනෙක් එන වෙලාවකට වුණත් හදාන්න පුළුවන් රස බතක් තමයි මේක. මේ විදියට නම් මේ විදියට සර්ව් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අපිට දීසියකට සර්ව් කරන්නත් පුළුවන්. මේ වගේ කවුරු හරි එනවා නම් මිංචි කොළයකුත් තියලා අපිට සර්ව් කරන්න පුළුවන්. මම දන්නවා ඔයගලන් හැමෝම මේක හදලා ඔයගලන්ගේ ගෙදර ඇත් එක රස බලනවා කියලා. එහෙනම් මේ වගේ තවත් රස කෑමක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. මං අනුමා.